අද අපේ රටේ දූෂණය වංශාව මූල්‍ය අක්‍රමකිතා පැතිරලා තිබෙන ප්‍රමාණය අතහා ගන්න බෑ. අද අල්ලස් ගැන කතා කරන්නේ සිල්ලර මට්ටමින් නෙවෙයි. සිල්ලර මුදල් නෙවෙයි. US ඩොලර් මිලියන 250ක අල්ලස්. මේ රට අල්ලස් වලට නුපුරුදු රටක් නෙවෙයි. හැබැයි මේ මට්ටම වාර්තා සහගත මට්ටමක්. US ඩොලර් මිලියන 250 කියන්නේ අපේ රටේ මුදල් වලින් දල වශයෙන් රුපියල් බිලියන මිලියන නෙවෙයි බිලියන 80ක්. ඒ කියන්නේ රුපියල් මිලියන 80000ක්. මේ රටේ සම්පූර්ණ සෞඛ්‍ය බජට් එක අවුරුද්දකට. ඒවා තමයි අද එක එක්කෙනාගේ පොකට් වලට යන අල්ලස්සල ප්‍රමාණය. මේ රටේ මිනිස්සු දහදුක් විඳින කාලේ ජීවමාන ඇටසැකිලි බවට පරිවර්තනය වන කාලේ මෙන්න මේ විදිය අල්ලස් මේ විදිය අසීමිත ගිජුකමක් තමයි අපි දකින්නේ. දැන් මේ අල්ලසේ ප්‍රමාණය ගැන කිසිම විවාදයක් නැහැනේ. ඒක පාර්ලිමේන්තුවේ සඳහන් වුණා. අදාළ බැංකුවේ නම බැංකු ගිනුම් මේ සියලුම විස්තර සමඟ. එතකොට අල්ලසේ ප්‍රමාණය නෙවෙයි විවාදයට භාජනය වෙලා තියන්නේ. විවාදයේ තියන්නේ තව එක කාරණයක් සම්බන්ධයෙන්. කොහෙටද මේ මුදල ගෙව්වේ? එංගලන්තයේ බැංකුවකටද? දැන් කියනවා බහමාස් දූපතේ, කැරිබියන් බහමාස් දූපතේ රටක බැංකුවක ගිනුමකටයි කියලා ගෙව. මේ දෙක අතර පමණයි මතභේදයක් තියෙන්නේ. දැන් මොකක් සඳහාද මේ අල්ලස ගෙව්වයි කියලා කියන්නේ? මේ රටේ ජනතාවට අයිති විය යුතු වන්දි මුදල්. කොන්දේසි රහිතව ණයක් හැටියට නෙවෙයි, ඒකාන්ත වශයෙන් ලැබිය යුතු මුදල. එක්ස්ප්‍රෙස් පර්ල් ඛේදවාචකය සම්බන්ධයෙන් ඒ මුදල ලැබීම වැළැක්වීමට, නඩු දාන එක ප්‍රමාද කිරීමට මෙන්න මේ විදිහ පාපකාරී රාජද්‍රෝහී දේශද්‍රෝහී වැඩපිළිවෙලක් සඳහා තමයි මේ මහා දැවැන්ත මුදල් කන්දරාව කාගේ හරි සාක්කුවකට දාන්න ක්‍රමානුකූල සැලසුම් සහගත වැඩපිළිවෙලක් සකස් කරා කියලා වෙන කොහොමත් නෙමෙයි මේ රටේ උත්තරීතර පාර්ලිමේන්තුවේ සඳහන් වුණේ. දැන් බලන්න කොච්චර දුර ගියාද කියලා මේක කාපට් එකට යටට දාලා හංගන්න මේ විවාදය. ඒ කියන්නේ මේ රටේ ජනතාවට මේ කරුණු දැන ගැනීම වැළැක්වීම සඳහා කොච්චර දුර ගියාද කියන ප්‍රශ්නය ගැන අපි මොහොතක් හිතා බලමු. මොනවද නොකරේ මේක යට ගන්න? අන්තිමට විපක්ෂයට සිදු වුණා ගරු කතානායකතුමා හමු වෙලා පැය දෙකක දරුණු සටනක් කරන්න. නීති තර්ක විතර්ක, කෙස් පැලෙන තර්ක, මේවා අභිබවා ඉඳලා මේවා පරාජයට පත් කරලා තමයි මේ රටේ ජනතාවට අවස්ථාව ලබා දුන්නේ. අපේ ජනතාවට ඍජුව බලපාන දෙයක් පිළිබඳ සත්‍යය දැනගැනීමේ අවකාශ සපයා දෙන්න. දැන් මේක කරන්න පුළුවන් වුණේ සම්පූර්ණ විපක්ෂය කිසිම විභේදයකින් තොරව ඒකාබද්ධ වැඩපිළිවෙලකට අවතීර්ණ වෙලා පොදු ඉලක්කයක් සඳහා බොහොම ශක්තිමත් වැඩපිළිවෙලකට අවතීර්ණ වෙලා මේක කරන්න ඕනෙමයි, අපි මේක යට ගහන්න කොහෙත්ම ඉඩ දෙන්නේ නැහැ, අපේ උපරිම ශක්තිය යොදනවා විනිවිද භාවයේ වෙනුවෙන් ඒවා යට ගන්න දෙන්නේ නැහැ කියන බොහොම නිශ්චිත ස්ථාවරයේ ඉඳලා එකා වගේ
විපක්ෂය මේ සටන ඉදිරියට ගෙන ගිය නිසා තමයි පාර්ලිමේන්තුවේ දවස් දෙකක විවාදය ගිය සතියේ මේ කේත වාචකය අපේ රටේ ඉතිහාසයේ සිදුවෙච්ච විශාලතම සමුද්‍ර පරිසර දූෂණය ගැන ඇත්ත හෙළිදරව් කිරීමට ආණ්ඩුවට බොහොම අකමැත්තෙන් සිදු වුණේ සියලුම උත්සාහයන් ව්‍යර්ථ වූ පසු. එතනින් අපි නැවතුනේ නැහැ. විපක්ෂයේ ඊට පස්සේ කිව්වා මේ විමර්ශන තව දුරටත් ඉදිරියට ගෙන යන්න ඕනේ. මෙතනින් මේවා නතර කරන්න බෑ. ඒ සඳහා අපි ඉල්ලුවා පාර්ලිමේන්තුවේ විශේෂ කාර්යක සභාවක්. මේ එකක්වත් කැමැත්තෙන් දීපු දේවල් නෙවෙයි විවාදය කැමැත්තෙන් දුන්නේ නැහැ කාර්යක සභාව කැමැත්තෙන් දුන්නේ නැහැ වෙන විකල්පයක් නැති නිසා විපක්ෂය සාමූහික වශයෙන් ආණ්ඩුවට දුන් ප්‍රෙෂර් එක නිසා තමයි අන්තිමට රජයට සිදුවුණේ ඒ තේරීම් කාර්යක සභාව පත්කිරීමත් අනුමත කරන්න. ඒක අපිට ඉතාමත් ප්‍රයෝජනවත්. තේරීම් කාරක සභාවේ විෂයපටය කාර්යභාරය හරි විදියට නිර්වචනය කළොත් කිසිම දෙයක් හංගන්න ඉඩ දෙන්නේ නැතිව කෙතරම් පිළිකුල් සහගත අමිහිරි සත්‍යයක් වුණත් ඒක අපේ ජනතාවට ඉදිරිපත් කිරීමට සේට්ට වඩා සුදුසු යන්ත්‍රණය තමයි මේ පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව. දැන් අපි ඒක ලබා ගත්තා. එතනින් උනත් අපි සෑහීමට පත් වුණේ නැහැ. ඒ මොකද අපි පැහැදිලිව මම පාර්ලිමේන්තුවේ සභාගර්භය තුළ මම කිව්වා මේ පිළිබඳ රජය හා නීතිපතිතුමා ගෙන යන කාර්යභාරය සම්බන්ධයෙන් අපි කිසිසේත් අපේ ප්‍රසාදයක් නැහැ කියලා. අපි හිතනවා ඒ ක්‍රියාමාර්ගය කිසිසේත් අපේ රටේ ජනතාවගේ සුභසිද්ධියට තුඩු දෙන ක්‍රියාමාර්ගයක් නෙමෙයි කියලා. ඒ නිසා අපි තවදුරටත් මේක සම්පූර්ණයෙන් ආණ්ඩුව අතේ තියන්න සූදානම් නැහැ. මේ සියලුම වගකීම් මේ සම්බන්ධයෙන් අපි ආණ්ඩුවට බාර දෙන්නේ නැහැ. මෙතෙක් දුරට ඒ වගකීම් කිසිසේත් සතුටුදායක ලෙස ඉෂ්ට කරලා නැති නිසා එම නිසා විපක්ෂයේ තීරණය කළ අපේ අතට මේක ගන්න ඍජුව අපි වගකීම බාර අරගෙන අපි ස්වාධීන වැඩපිළිවෙලක් දියත් කරන්නට මේ නැවේ අයිතිකාරයන් හා රක්ෂණ සංස්ථාවලට විරුද්ධව මේ රටේ ජනතාවට ලැබිය යුතු මුදල කිසිම අඩුපාඩුවක් නැතිව ලබා ගැනීම සඳහා ගත යුතු සියලුම පියවර ගැනීම සම්බන්ධයෙන් විපක්ෂය කෙලින්ම වගකීම බාර අරගෙන ඊට සුදුසු ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට විපක්ෂය නිශ්චිත තීරණයක් ගත්තා. දැන් මේවා සියල්ලක්ම කරන්න පුළුවන් වුණේ විපක්ෂයේ විවිධ කණ්ඩායම් තියෙනවා. හැම කණ්ඩායමකටම අනන්‍යතාවයක් තියෙනවා. හැබැයි මේ විදිය පොදු අරමුණු අපේ රටේ ජනතාවගේ සුභසිද්ධියට ජන ජීවිතයට එදිනෙදා ආර්ථිකයට කෙලින්ම බලපාන දේවල් සම්බන්ධයෙන් එකම ස්ථාවරයකට ඇවිල්ලා ඒ පොදු ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා දැඩි අධිෂ්ඨානයකින් යුක්තව විපක්ෂය ඉදිරිපත් වෙච්ච නිසා තමයි මේ අද්විතීය ජයග්‍රහණ ලබා ගැනීමට පුළුවන් වුණේ. දැන් ප්‍රති ත්‍රස්සපරත ගැන ටිකක් හිතමු. ඒ විපක්ෂයේ සාමූහික ප්‍රෙෂර් එක නිසා වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි ආණ්ඩුවට දැඩි උවමනා තිබුණා මේ පනත පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඒක සම්මත කරගන්නට. කොච්චර උවමනා තිබුණත් කරන්න බැරි වුණා ඒකට සම්පූර්ණ විපක්ෂය හරස් වෙච්ච නිසා. ඒතර දැන් ආණ්ඩුවට සිදු වෙලා තියෙනවා දින නියමයක් නැතිව මේක හකුල ගන්න. දැන් මේක පාර්ලිමේන්තුවට දාලා විවාද කරන්නේ කවදද කියලා නිශ්චිත දිනයක් නැහැ. ඒකත් රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂය ලබාගත් දැවන්ත ජයග්‍රහණය.
දැන් බලන්න මේ පනත නැතුව ප්‍රතිත්‍රස්ත පනත නැතුව බලන්න අද කොළඹ නගරයේ තියෙන කොයි විදිය වාතාවරණයක්ද කියලා රීඩ් ඇවෙනියු තර්ස්ටන් රෝඩ් ඒ පැත්තට ගිහිල්ලා බලන්න මේක මිලිටරි කඳවුරක් වගේ මේක ප්‍රජාතන්ත්‍රවාදී රටකට ගැළපෙන වාතාවරණයක්ද දැන් අපි කතා කරනවා සංචාරක කර්මාන්තය ඒක දියුණු කරන්න ඕනේ කිසිම සංචාරකයෙක් මේ විදිය රටකට එනවාද මේ මිලිටරි කඳවුරක් වගේ ස්වරූපයක් තියෙන රටකට වෙන ලෝකේ යන්න පුළුවන් ගාක් තැන් තියෙනකොට මෙතෙන්ට කවුද එන්නේ ඉන්න අය බය වෙලා පැනලා යනවා මිස තව කවුරුවත් එන්නේ නැහැ මේ විදිය තත්වයක් නම් අපි මේ රටේ නිර්මාණය කරන්නේ දැන් ප්‍රතිශ්‍රස්ත පනත අද රජයට වුමනා විදිහට ක්‍රියාත්මක වුණා නම් කොයි විදිය තත්වයක්ද තව දසගුණයක් නරකයි මේ තත්වය ඒයි දැන් මේ බොරු පිට බොරු රජය කියන මේවා පිළිබඳ නියම තත්වයේ අද රටට හෙරිදරව් වෙලා තියෙනවා මම හං හිටියා දේවතාවක් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහබැංකුවේ අධිපතිතුමා රටට බොහොම පැහැදිලි පොරොන්දුවක් දුන්නා ප්‍රතිඥාවක් දුන්නා වගකීමෙන් කියනවා කිව්වා මේ දේශීය ණය කිසියත් ප්‍රතිවිහෝගත කරන්නේ නැහැ කියලා එතුමා බොහොම පැහැදිලිව කිව්වා ඒක සත්‍යයක්ද ඒක සත්‍යයක් නොවේ දැන් කාටත් පැහැදිලි දේශීය ණය ප්‍රතිවිහෝගත කරන්න වෙනවා කියලා දැන් අද කොළඹ සිටිනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආපු නියෝජිත කණ්ඩායම ඒගොල්ලෝ ඊයේ පැහැදිලිව කිව්වා වෘත්තීය සමිතිවල නියෝජිතයන් ඒගොල්ලෝ හම්බුනාම ඒගොල්ලෝ කිව්වා දේශීය ණය ප්‍රතිවිහෝගත කරන්නේ නැත්නම් විදේශීය ණය ප්‍රතිවිහෝගත කරන්න බෑ කියලා ඒක අනිවාර්යෙන් කරන්න සිදු වෙනවා කියලා ඉතින් ඒක හංගන්න හැදුවා දැන් හංගන්න බෑ බලලා මල්ලෙන් පැනලා ඉවරයි දැන් කාටද ලොකම පහර වැදෙන්නේ ලොකම පහර වැදෙන්නේ මේ රටේ වැඩ කරන ජනතාවට සේවක අර්ථ සාධක අරමුදලට නීතියෙන් 2.5ක පොලියක් ගෙවන්න ඕනේ මේ රටේ වැඩ කරන ජනතාවගේ සන්ධ්‍යා කාලයේ සුවසේ ගෙවීම සඳහා දැන් ඍණ ධන නෙවෙයි ඒක ඍණ වෙලා ඉතින් මේ විදිහට දරා ගන්න බැරි පීඩනයකට ලක් වෙනවා මේ රටේ වැඩ කරන ජනතාව ඉතින් ඉතාමත් දැවැන්ත රැල්ලක් මේ රජයට විරුද්ධව ගොඩ නැගෙනවා දේශපාලන හේතු නිසා නෙවෙයි ජීවත් වෙන්න බැරි නිසා එතකොට දැන් මේ සූදානම් වෙන්නේ මර්ධන වැඩපිළිවෙලකට මැඩ පැවැත්වීමට බිය ගැන්වීමට මේ පොලිස් බටයන් මිලිටරි සිය ගණන් දන්නේ මොනවටද රටේ ජනතාවගේ සිත් සතන් තුළ මහා විශාල බයක් ඇති කර ගැනීමට සත්‍යයේ සොයා ගැනීම නැවැත්වීමට දැන් සමාජීය මාධ්‍යත් නිශ්ශබ්ද කිරීම සඳහා විකාශන අධිකාරියක් ගැන කතා කරනවා ඒක සම්මත කරන්න අපි ඒකාබද්ධ විපක්ෂයක් හැටියට ඔක්කොම විපක්ෂයේ කණ්ඩායම එක්කාසුවල ඒක නවත්තනවාමයි ඒ මොකද මේ වෙන දේවල් ගැන ජනතාව දැනගන්න ඕනේ එතකොට අවම වශයෙන්වත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජනතාව බුද්ධි විඳින අයිතිවාසිකම් සම්පූර්ණයෙන් නිෂේධ කිරීම සඳහා තමයි මේ ප්‍රතිත්‍රස්ත පනත කියන පනත හදලා ගේන්න රජය උත්සාහ කළේ ඒක අපිට පුළුවන් වුණා නවත්තන්න ඒක විතරක් නෙවෙයිනේ බලන්න මේ විපක්ෂයේ වැඩපිළිවෙල මම කියනවා අතිශයෙන් ඵලදායි අතිශයෙන් සාර්ථක වැඩපිළිවෙලක් එහෙමද මොන විවිධ අදහස් තිබුණත් විපක්ෂය තුළ මේ විදිය අතිශයෙන් ජනතාවට හිංසා පීඩාකාරී මහා විශාල වේදනාවක් ගෙන දෙන මේ පියවර මේ පනත් වැළැක්වීමට පරාජය කිරීමට විපක්ෂයේ එක්කාසු වීම නිසා තමයි මේවා තාවකාලිකව හෝ නවත්වා ගැනීමට පුළුවන් වෙලා තියෙන්නේ
දැන් ඒ විදිහට මහ බැංකු පනතත් අපිට පුළුවන් වුණා නේ නවත්ත ගන්න. ඒකට දිනයක් නියම කරලා තිබුණා පාර්ලිමේන්තුවේ විවාද කරන්න. ඊට පස්සේ විපක්ෂ නායකතුමා ඒකට ඉදිරිපත් වෙලා ජනාධිපතිතුමාට කතා කරලා ආණ්ඩුවට ලොකු ප්‍රෙෂර් එකක් දැම්මා. ඒක ඒක ඒ ඒ ඒකටත් දැන් දිනයක් නෑ. ඒක දින නියමයක් නැතිව කල්ලාලා තියෙන්නේ. මොකද්ද මේ පනතෙන් සිදුවෙන්නේ? මහා බැංකුව සමාන්තර ස්වාධීන ආණ්ඩුවක් වෙනවා. වෙනම ග්‍රහලෝකයක ජීවත් වෙන පුද්ගලයන්ට පුළුවන් වෙනවා මේ රටේ මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ සියලුම තීරණ ගන්න පාර්ලිමේන්තුවේ පාලනයෙන් තොරව. මේ රටේ ජනතාවගේ නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවක අධීක්ෂණය පාලනයෙන් තොරව ස්වාධීන තීරණ ගැනීමේ වෙනම ආණ්ඩුවක් හැටියට මහා බැංකුව ඉස්මතු වීමේ තත්වයක් තමයි ඇති වෙන්නේ. මේ විදිහට තියෙන මහා බැංකු පනත සම්මත කරගත්තා නම් ඒක අපිට පුළුවන් වුණා නවත්තන්න. දැන් ඊතරම් නැහැනේ බලන්න රජයේ හැකියා ඵලපුරුද්ද නිපුණතාවේ බිඳුවයිනේ. කවුරුත් අහලා තියෙනවද පනතක් යෝජිත පනතක් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරාම ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා මේ පනතේ අඩංගු වගන්ති 45ක් 45ක් ඒ කියන්නේ සම්පූර්ණ පනතේ වගන්ති වලින් තුනෙන් එකකට වඩා දෝෂ සහිතයි. ඒවා මේ විදිහට සම්මත කරන්න බෑ. ඒවා සංශෝධනය කරන්න ඕනේ. හෝඩියේ ළමයා ලියන රචනයක් වගේ නේ. හෝඩියේ ළමයා ලියන රචනය ටීචර් බලලා මේකෙන් තුනෙන් එකක් කපනවා. ඉතින් තුනෙන් එකක් කපලා පාර්ලිමේන්තුවට දාන්න පුළුවන්ද? අපි කිව්වා මේක කිසියෙත් කරන්න බෑ. මේක ආපහු ගෙනියන්න, මේක හරියට හදන්න පුළුවන් කෙනෙකුට මේක බාර දෙන්න. බාර දීලා දෝෂ රහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල පනතක් ඉදිරිපත් කරොත් තමයි සම්මත කරගෙන ඒක පැත්තකට දාලා මේකට අවධානය යොමු කරන්න. මේක සලකා බලන්නත් අපි එකඟ වෙන්නේ මේ දෝෂ ඔක්කොම ඉවත් කරලා. පුළුවන් කෙනෙකුට මේ පිළිබඳ හැකියාවක් තියෙන කෙනෙක් මේක පනත හදලා ඉදිරිපත් කරනවා නම් පමණයි කියලා. ඉතින් ඒ තර්කවලට ඇහුම්කන් දීමට රජයට සිදු වුණා. වෙන විකල්පයක් තිබුණේ නැහැ. ඒ නිසා තමයි මේ වෙන කවුරුවත් නිසා නෙමෙයි මේ විපක්ෂයේ රෑ දවල් බලන්නේ නැතිව ජනතාවගේ අයිතිවාසිකම් ඉතාමත් බිහිසුණු වාතාවරණයක් තුළ සුරක්ෂිත කිරීමේ දැඩි අධිෂ්ඨානය නිසා තමයි මේ විදිහ ජයග්‍රහණ ලබා ගැනීමට පුළුවන් වුණේ. ඒවා කිසිසේත් අවතක් සේරු කිරීම සුදුසු නැහැ. දැන් ඊළඟ ප්‍රශ්නය තමයි මගේ මතය මේ රටේ ප්‍රශ්න බහුලයි, ගහනයි. ප්‍රශ්න අඩුපාඩු නැහැ. ඒ සියලුම ප්‍රශ්න අතුරින් නිසැකයෙන් අවිවාදයෙන් කියන්න පුළුවන් විශාලතම ප්‍රශ්නය තමයි අසීමිත ගිජුකම, දූෂණය, වංචාව. මම නෙවෙයිනේ IMF එක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියනවා මේ රට වැටිලා තියෙන ප්‍රපාතයෙන් කවදක්වත් ගොඩගන්න බෑ කියලා මේ ප්‍රශ්නය निराකරණය කරන්නේ නැතිනම්. දැන් ඊයේ මැල්කම් රංජිත් කාඩිනල් උන්වහන්සේත් ඒක කිව්වනේ. IMF කොච්චර සල්ලි ලැබුණත්, ලෝක බැංකුවෙන් කොච්චර සල්ලි ලැබුණත් කිසිම සිතක් අපේ රටේ ජනතාවට සිදුවන්නේ නැහැ කියලා මේ දූෂණය පිටු දැක්වීමට ප්‍රායෝගික ක්‍රියාමාර්ගය යොදාගන්නේ නැත්නම් ඒ සම්පූර්ණ සත්‍යය. බොහොම පැහැදිලි සත්‍යය. දැන් එතකොට IMF නියෝජිතයන් දැන් අද ලංකාවේ ඉන්නවා. මේ වෙන සියලුම දේවල් ඒගොල්ලන්ගේ ඇස්පනා පිට සිදුවන්නේ. මේ රට තුළත් ඉතාමත් ප්‍රබල ජනමතයක් නිර්මාණය වෙනවා මේ දූෂණයට විරුද්ධ. මේ දැන් ඇති ජනතාව දුක් විඳිනවා ඇති මේ තව තව සාක්කු පුරෝණය නවත්තන්න කියලා.
ඒකට මොකක් හරි ප්‍රතිචාරයක් දැක්වීමට ආණ්ඩුවට සිදු වෙනවා. ඒ නිසා සම්පූර්ණ ඇස් බැඳුම් වැඩක් කරනවා. ප්‍රතිදූෂණ පනතක් කියලා එකක් හදලා තියෙනවා. ඒක නිබන්ධනයක් වගේ පොඩි පොතක් ඒක. මම දන්නේ කී දෙනෙක් ඒක කියවලා තියෙනවද කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හෝ කවුරුවත් පිටු වගන්ති 169ක් පිටු 175ක් ඒ පනතේ තියෙනවා. ග්‍රන්ථය සත පහක වැඩක් නැහැ. ඇස් බැඳුම් වැඩක්. මොකක් හරි කළා රටට හා ලෝකයට පෙන්වන්න ඕනේ නිසා තමයි මේ මායාව මේ මිරිඟුව ඉදිරිපත් කරන්නේ. මං කියන්නම් ඇයි කියලා. ඒකෙන් කිසිම ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැත්තේ. සම්පූර්ණ වංශාව. රජය මේ පනත තුලින් සාතික කරලා තියෙනවා ඒ පනතේ අරමුණු කොහෙත්ම ඉෂ්ට කරගන්න බැරි වෙන තත්වයක් උදා කරන්න. චේතනාන්විතව ඒ පනතේ අරමුණු ව්‍යර්ථ කිරීම සඳහා ඉටුකර ගැනීම සඳහා නෙවෙයි ව්‍යර්ථ කර ගැනීම සඳහා තමයි සැලසුම් සහගත මේ පනතේ වගන්ති මේ මහා ලොකු පොතේ වගන්ති සකස් කරලා තියෙන්නේ. දැන් මේ විදිය මහා පරිමාණයේ වංශා දූෂණ සිදුවෙලා තියෙන රටවල් වල ඉස්සෙල්ලම කරන්නේ මේ රටේ ජනතාවගේ මුදල් කොල්ල කාලා පිට රටවල් වලට ගෙනිහිල්ලා බැංකු ගිණුම් වල දාලා දේපළ ලබාගෙන කොම්පැනි වල කොටස් ලබාගෙන ඉන්න අය ගෙන් මේ මුදල් ආපහු ලබා ගැනීම ලබාගෙන මේ රටේ මහා භාණ්ඩාගාරයට මේ මුදල් ආපහු ගෙන යෑම අපේ රටේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා. දැන් බලන්න එන අවුරුදු 4 තුල මේ රටේ ජනතාව ගෙවන වක්‍ර හා ඍජු බදු 119කින් වැඩි 100ට 119කින් 100ට 119 නේ කියන්නේ දෙගුණයකටත් වඩා වැඩි වෙනවා. ඉතින් මේක දරා ගන්න පුළුවන් පීඩනයක්ද? එහෙම පීඩනයකට අපේ රටේ ජනතාව ලක් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. මේ හොරාගත් මුදල් බිලියන ඩොලර් බිලියන ඒකෙන් සුළු ප්‍රමාණයක්වත් අපේ රටට ලබා ගන්නට පුළුවන් නම් ඒ ගැන එක වගන්තියක් එක වචනයක් මේ පනතේ නැහැ. ඒ ගැන යන්ත්‍රණයක් සකස් කළා නැහැ. ඒ හොරාගත් මුදල් ආපහු මේ රටට ගෙන එන්න. ඒ සඳහා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රියාත්මක වන ඉතාමත් ශක්තිමත් යන්ත්‍රණ තියෙනවා. ලෝක බැංකුවට අනුබද්ධ ස්ටාර් කියලා සංවිධානයක් තියෙනවා. ඒ බොහොම සාර්ථක. මේ විදිය ප්‍රශ්න තියෙන රටවල් වලට උදව් කිරීමට ඒ අය සාර්ථක ලෙස මෙදහත් වෙලා තියෙනවා. ඒ එකක්වත් මේකේ නැහැ. ඒවා චේතනාන්විතව මේකෙන් බැහැර කරලා තියෙනවා. එමුත් ඒවා දැම්මා නම් හුරුංගේ සල්ලි ආපහු ගේන්න යනවා. මේකෙන් කියන්නේ කරන්නේ හුරුන් ලුහුබැඳගෙන යෑමක් නෙවෙයි, හුරුන්ව ආරක්ෂා කිරීම. හුරුන් ආරක්ෂා කිරීම. ඒ කිසිම බියක් සැකක් නැතිව එහෙම කියන්න පුළුවන් වන්නේ. දැන් ඕනෑම රටක ප්‍රායෝගික අත්දැකීම තමයි හුරු අල්ලන්න නම් සාක්ෂි තියෙන්න ඕනේ. සාක්ෂි ඉදිරිපත් වෙන්නේ මේවා ගැන දන්නා පුද්ගලයන්ගෙන්. එතකොට මහා පරිමාණයේ වංශාවක් වෙලයි කියලා තියෙන දන්න පුද්ගලයෙකුට ධෛර්යය දෙන්න ඕනේ, එයාව දිරිමත් කරන්න ඕනේ, එයා දන්න දේ එළියට ඇවිල්ලා ප්‍රකාශ කිරීමට. ඒ තොරතුරු පදනම් කරගෙන තමයි විමර්ශන පවත්වන්න පුළුවන් වන්නේ. මේ පනතෙන් මේ යෝජිත පනතෙන් වෙන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දෙය, ආත්පසින් වෙනස් දෙයක්. තොරතුරු දන්න පුද්ගලයා දිරිගැන්වීමක් නෙවෙයි කරන්නේ, බියවැද්දීමක්. තොරතුරු දන්න පුද්ගලයාට කියනවා මේ පනතේ 119 වන වගන්තියෙන් ඔයා එළියට ඇවිල්ලා පැමිණිල්ලක් කළොත් මොකක් හරි හේතුවක් නිසා ඒ පැමිණිල්ල අසාර්ථක වුණොත් එහෙම පැමිණිල්ලක් අසාර්ථක වීමට හුඟක් හේතු තියෙනවා. ඒ පැමිණිල්ල අසත්‍ය නිසා නෙමෙයි, නොඑක් තාක්ෂණික හේතු නිසා
ඒ පැමිණිල්ල අසාර්ථක වෙන්න පුළුවන් හැබැයි මේ පරතේ කියනවා ඒ පැමිණිල්ල අසාර්ථක වුණොත් පැමිණිල්ල කරන පුද්ගලයා විශාල අවදානමකට ලක් වෙනවා අවුරුදු 10ක් හිර යනවා හා දශ ලක්ෂයක රුපියල් දශ ලක්ෂයක මිලියනයක දඩයක් ගෙවීමට සිදු වෙනවා දඩයක් ගෙවීමට සිදු ඉතින් එහෙම අවදානමකට ලක් වෙලා කවුද එළියට එන්නේ මහා පරිමාණයේ වංශා පිළිබඳ තමන් දන්න දේ හෙලිදරව් කිරීමට කවුරුත් එළියට එන්නේ ඒතර සාක්ෂි නැහැ සාක්ෂි නැතන් කොයි විමර්ශන කරන්නේ ඒතර රෝරු අල්ලනවාද රෝරු රැක ගන්නවාද අනික මේ පනතේ හරි පුදුම දෙයක් තියෙනවා දැන් මේ පනත අවංග චේතනාවකින් නම් ඉදිරිපත් කරන්නේ හුරු අල්ලන චේතනාවකින් නම් එහෙනම් මේකට තියෙන්න ඕනේ පැහැදිලි නිශ්චිත ඉලක්කයක් කාවද ඉලක්ක කරන්නේ මේක සාර්ථකව කරලා තියෙන රටවල් විශේෂයෙන්ම සිංගප්පූරු හොංකොං වැනි තැන්වල ඒගොල්ලෝ කරේ හඳුනාගත්තා කාට විරුද්ධවද මේ नीति क्रियात्मक करोने नीति क्रियात्मक करोने राज्य बल युद्धा टेन्डर मगडी कोमेस लंसुकर्वन तोरागनीम इकने विशाल कुंत्रा संबंधे महामार्ग रोहल वरायवल गुवंतुटपलवल पालम මේ විශාල කොන්ත්‍රාත් සම්බන්ධයෙන් රාජ්‍ය බලය යොදවාගෙන තමන්ගේ මඩිය තර කරගත් පුද්ගලයන්ට විරුද්ධ රාජ්‍ය බලය තමයි එතන කේන්ද්‍රීය සාධකය වන්නේ. ඒ කියන්නේ ඇමතිවරුන් අමාත්‍යාංශවල ලේකම්වරුන් සංස්ථා සභාපතිවරුන් නම් මේ විදිය පුද්ගලයන්. මේක මොකද්ද කරලා තියෙන්නේ? මේක කරලා තියෙන්නේ හරි විකාර දෙයක්. ඒ අය විතරක් නෙමෙයි माध्य आयतन वाले सियोनुम नीलधारी सिधुन वार्षिक वत्कम बेरकम प्रकाशन करोदनाटनाटर एक सारांशया वेब अडविये दान सिधुन माध्य आयतन पमना वृत्तीय समिति वाले नीलधारी वाणिज्य कंपनी वाले नीलधारी युद्ध हमुदाव नाव का हमुदाव गुवन हमुदाव हा प्रादेशीय सभा मंत्री वरुणगे पौद्गलिक कार्य मंडल ये विधियम वत्कम बेरकम प्रकाशन वार्षिक बात करें अटदहा कि प्रादेशीय सभा मंत्री वरुण ये अटदायम पौद्गलिक कार्य मंडल बन किया कि नीट देख हरियट पिदुर गोडक इधि कट्टा खोयण आगे लक्ष दिखमार लक्ष दिखमार वत्कम बेरकम प्रकाशन विबड़ी दियन खारद में कीवन पुलवा में खारद विलाती है खाटद उनांदुवती है एक किसी प्रायोगिक बलापुर अपेक्षा लगते मेक महापुलुल पाराशे दियारु करला तीन्ने अहंबेन हो सत्भावेन नोए हुरु रेकगनी में निश्चित अभिप्राय अतिव මේකට අපි කිසියෙත් සහය වෙන්නේ නැහැ මේක මහා ලොකු මුලා කිරීම ජාත්‍යන්තරයේ IMF එක අපේ රටේ ජනතාව රැවටීමට අරන් තියෙන බොහොම මෝඩ උත්සාහය සූක්ෂම උත්සාහයකුත් නෙවෙයි අනෙක් කරුණ තමයි මේ රටෙන් වංචාව දූෂණය පිටු දැක්වීම කාලීන අවශ්‍යතාවය ඒක කරන තුරු වෙන කිසිම දෙයක් मेरा टे कर बै अभी वेटिलती वाले मुनवाकर गुडेन बै मुन देश दिदास हतली सटगेन कथा कर दिदास हतली अटयान इसल अदे जीवत्न्नोने
සිහිනම වල වැඩක් නැහැ. සිහින වලින් බඩ පුරව ගන්න බෑ. එතකොට මේ ප්‍රපාතයෙන් ගොඩේමට නම් මේ අසීමිත ගිටුකම පිටු දැක්වීම සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් තියෙනවා. ඒක නීතියකින් පමණක් කරන්න බෑ. ඒක සාර්ථක වෙනවාද අසාර්ථක වෙනවාද කියන එක තීරණය වන්නේ සමස්ත වාතාවරණය තුළ රටේ පවතින වාතාවරණය තුළ. දැන් මොකද අද අපේ රටේ තියෙන වාතාවරණය? මහජන මුදල් පිළිබඳ අවංක විධිමත් කලමනාකරණයේ බාරවන්නේ වෙන කාටවත් නෙමෙයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන වගන්තිය යටතේ පාර්ලිමේන්තුව ඒ කාර්යභාරයේ හුඟක් දුරට ඉෂ්ට කරන්නේ පාර්ලිමේන්තු කමිටු හරහා. කමිටු ඒ කමිටු අතරින් ප්‍රධාන ස්ථානයක් ගන්නේ රාජ්‍ය මුදල් කමිටුව, මහජන මුදල් කමිටුව. ඒක තමයි සේට වඩා වැදගත් කමිටුව. මේවා අපේ රටේ ජනතාව සතු මුදල්. මේ මුදල් ජනතාවගේ ප්‍රයෝජනය සඳහා භාවිත කරනවා කියන එක සහතික කර ගැනීමට පාර්ලිමේන්තුවේ තියෙන සියලුම කමිටු අතර සේට වඩා වැදගත් කමිටුව තමයි රාජ්‍ය මුදල් කමිටුව. දැන් ඒකේ වැදගත්කම නිසා ඒක විශේෂයෙන් සඳහන් වෙනවා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල. ස්ථාවර නියෝගවල බොහොම කෙලින්ම සඳහන් වෙනවා ඒ කමිටුවේ සභාපති ධූරය පැවරෙන්න ඕනේ කියලා විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට. විරුද්ධ පක්ෂයේ, ආණ්ඩු පක්ෂයේ නෙවෙයි. ඒ මොකද ඒ කමිටුව තමයි මුර දේවතාවා. මේ රටේ ජනතාව සතු මුදල්වල මුර දේවතාවා වන්නේ රාජ්‍ය මුදල් කමිටුව. එතකොට මේ මුර දේවාගේ කාර්යභාරය, අධීක්ෂණය, නියාමනය කරන්නේ ඒ කමිටුවේ ප්‍රධානියා හැටියට විරුද්ධ පක්ෂයේ විපක්ෂයේ මන්ත්‍රීවරේ ක්‍රියාත්මක වන නම් පමණයි. මොකද මේ රජය කරන්නේ සතියෙන් සතිය, මාසෙන් මාසය ඒක උල්ලංඝනය කරනවා. විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට දෙන්නේ නැහැ. එක්කෝ රජයේ මන්ත්‍රීවරේ නැත්නම් රජය සම්බන්ධ නොයෙක් ගනුදෙනු තියෙන රජයට ලෙංගතුකමක් දක්වන මන්ත්‍රීවරේ. මන්ත්‍රීවරයා තෝරගන්න ඕනේ විපක්ෂයේ. විපක්ෂයේ මන්ත්‍රීවරයා කවුද කියලා විපක්ෂයේ තෝරන්න ඕනේ. ආණ්ඩුවට බාර දෙන්න බෑනේ විපක්ෂයේ මන්ත්‍රීවරයා තෝරන්න. ඒතකොට දැන් කරන්නේ අදාහ ගන්න බැරි දෙයක්. ඒ කියන්නේ නිශ්චිත සභාපතිවරයෙක් පත් කරන්නේ නැතිව සතියෙන් සතිය වැඩ බලන සභාපතිවරයෙක් පත් කරලා ඒ සඳහා ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් ඒ පුටුවේ වාඩි කරලා ආණ්ඩුවට ඕනේ හැම දෙයක්ම කරගන්නවා. ඕනෑම පනතක් සම්මත කරගන්නවා. මුද්‍රාව දාගන්නවා. සම්පූර්ණයෙන් සදාචාර විරෝධී පමණක් නෙමෙයි මේ රටේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන් පටහැනි වැඩපිළිවෙලකට තමයි රජය අවතීර්ණ වෙලා තියෙන්නේ. ඇයි එහෙම කරන්නේ? ඒකට උත්තරේ ඉතාමත් පැහැදිලි. තව තව මගඩි වංශාවලට කිසිම බාධාවක් නැතිව පුළුල් ලෙස දොර විවෘත කිරීම සඳහායි. දිරිගැන්වීම, ආරාධනාව. හැමෝම දන්නවා මේ ආණ්ඩුවට තියන්නේ ඉතාමත් කෙටි කාලයක්. ඒ කෙටි කාලය තුළ උපරිම ප්‍රයෝජනය ගන්න, සාක්කු පුරවා ගන්න මෙන්න ඒකට අවස්ථාව. විවෘත ආරාධනා. අන්න එහෙම තත්ත්වයක් තමයි අද මේ මහජන මුදල් තේරීම් කාරක සභාව තුළ තියෙන්නේ. ඉතින් මේවා දකින ඕනෑම කෙනෙක්, IMF ඕනෑම කෙනෙක් මොහොතකටවත් විශ්වාස කරනවාද මේ ප්‍රතිදූෂණ පනත ගේන්නේ නිර්මල චේතනාවකින් යුක්තවයි කියලා? නිර්මල චේතනාවක් නෑ. ප්‍රති වංශා පනත, මම කියනවා පනතත් වංශාවක් කියලා. පනතත් වංශාව. එතකොට එවැනි වංශනික පනතකට අපි කිසිසේ සහයෝගය දීමට සූදානමක් නැහැ. එහෙම පනතක අවශ්‍යයි, අත්‍යවශ්‍යයි අපේ රටට. හැබැයි මේ පනත නෙමෙයි. නියම ඉලක්කයක් ඇතුව, නියම ප්‍රමුඛතා ඇතිව සකස් කරනු ලබන පනතකට අපි සහයෝගය අනිවාර්යෙන්
දැන් නමුත් මේ පනතට වංශනික අරමුණක් ඇතිව ජනතාව මුලා කිරීමට චේතනාන්විතව හදන ලද මේ පනතට අපි කිසිසේත් සහයෝගය නොදෙන බව පැහැදිලිව ප්‍රකාශ කරනවා. රජයේ අභ්‍යන්තර රහස් ගැන මම කිසිවක් දන්නේ නැහැ. හැබැයි මේකනේ මූලික ප්‍රශ්නේ. මේ කාගේද මේ ආණ්ඩුව? කාගේද මේ ආණ්ඩුව? මේක පොදු පෙරමුණේ ආණ්ඩුවක්. දැන් ජනාධිපතිවරයා ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයේ නායකයා. එතුමාට පාර්ලිමේන්තුවේ ඉන්නේ එක මන්ත්‍රීවරයෙක් පමණයි. ගරු වජිරාභිවර්ධන මන්ත්‍රීතුමා. තාම පොහොට්ටුවට තියෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225න් බහුතරයක් තාම තියෙන්නේ පොහොට්ටුවට. 113ට වඩා මන්ත්‍රීවරුන් තියෙන්නේ පොහොට්ටුවට. ඉතින් එහෙනම් කවුද මේ රජය මෙහෙවන්නේ? වෙන කවුරුත් නෙමෙයි, පොහොට්ටුව. එතකොට පොහොට්ටුවට ඕන නම් හෙට උදේ ජනාධිපතිව ගෙදර යවන්න පුළුවන්නේ. ඒකනේ සත්‍යයේ ආණ්ඩුවක් ගෙනියන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ බහුතරයේ සහයෝගය අවශ්‍යයි. ඒක තමයි අපේ රටේ තිබෙන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ අඩිතාලම. ජනාධිපති පුටුවේ වාඩි වෙලා ඉන්න හැකි පාර්ලිමේන්තුවෙන් ආණ්ඩුව සඳහා මුදල් ලැබෙනවා නම්, පනත් සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ සහයෝගය තියෙනවා නම්, එසේ කිරීම සඳහා පාර්ලිමේන්තුවේ බහුතරයක සහයෝගය ජනාධිපතිවරයාට අවශ්‍යයි. සාමාන්‍යයෙන් ජනාධිපතිවරයා බලය තියාගන්නේ ජනාධිපතිවරයාගේ පක්ෂයේ. ජනාධිපතිවරයාගේ පක්ෂයට හැම මැතිවරණයකදීම විරුද්ධව දැවැන්ත සටනක් කරපු පක්ෂයක් නෙවෙයි. මෙන්න මේක තමයි තියෙන මූලික පරස්පරය. අද ගරු ජනාධිපතිවරයාව බලය තියාගන්නේ එතුමාට විරුද්ධව හැම මැතිවරණයකදීම සටන් කරපු, එතුමාට විරුද්ධ න්‍යාය පත්‍රයක් ජනතාවට ඉදිරිපත් කළා, ජනතාවගේ සහයෝගය ඒ න්‍යාය පත්‍රයට ලබාගත් පක්ෂය. එතකොට දැන් ඒ පක්ෂය යම් යම් ඉල්ලීම් කරනවා. ඉල්ලීම නෙවෙයි, බලගිරීම් කරනවා. කාවරි අගමැති කරන්නේ කියනවා, මේ ඒ පක්ෂයට අයිති පුද්ගලයන් කැබිනට් මණ්ඩලයට දාන්නේ කියනවා. ජනාධිපතිතුමාට ඕනේ වුණාම ආණ්ඩුකාරවරුන් හැටියට එක්සත් ජාතික පක්ෂයට ලෙන්ගතු පුද්ගලයන් පත් කරන්නට පොහොට්ටුව කියනවා. එහෙම බෑ. පොහොට්ටුව පත් කරපු ආණ්ඩුකාරවරුන් තියාගන්න ඕනේ. පොහොට්ටුවේ දැන් ඉන්න වර්තමාන ආණ්ඩුකාරවරු පත් කරේ ගෝඨාභය රාජපක්ෂ මහතුමා. ගෝඨාභය රාජපක්ෂ මහතුමාට මිලියන 6.99 ඡන්ද ලැබුණේ එක්සත් ජාතික පක්ෂයෙන් නෙමෙයි, පොහොට්ටුවෙන්. ඉතින් මේක තමයි ගැටුම. මෙහෙම ආණ්ඩුවක් කොච්චර කල් ගෙනියන්න පුළුවන්ද මේ අභ්‍යන්තර පරස්පර මැද්දේ? එතකොට පොහොට්ටුවට කිසිම අයිතියක් කියන්න බෑ, මේක අපේ ආණ්ඩුවක් නෙමෙයි, මේක කරන දේවල් වලට අපි එකඟ නැහැ කියලා. එකඟ නැත්නම් මේ ආණ්ඩුව ගෙදර යවන්න පැය 24ක් ඇතුළත පොහොට්ටුවට සම්පූර්ණ බලය තියෙනවා. ඒ බලය පාවිච්චි කරන්න නැතුව මේ රජයට දිගින් දිගටම සහයෝගය දෙනවා නම්, පනත් සම්මත කරනවා නම්, මුදල් ලබා දෙනවා නම්, එහෙනම් මේක පොහොට්ටුවේ ආණ්ඩුවක් තමයි, වෙන කාගේවත් ආණ්ඩුවක් නෙමෙයි. එම නිසා මේ රජය මොනව කළත් රජයේ ආයතන 54ක් විකුණුවත්, ලාභ ලබා දෙන ආයතන විකුණුවත්, මොනව කරත් ඒ සියලුම දේවල් වලට අනිවාර්යෙන් පොහොට්ටුව වගකීම බාර ගන්න ඕනේ. ඒ වගකීමෙන් මිදෙන්න බෑ. ඉතින් ඒක තමයි මේ ගැටුම් ඇති වෙන්නේ. පොහොට්ටුවට ඕනේ කාවරි අගමැති කරන්න, පොහොට්ටුවට ඕනේ ඒගොල්ලන්ගේ අය ඇමතිවරුන් කරන්න, පොහොට්ටුවට ඕනේ ඒ අයගේ අය තවදුරටත් ආණ්ඩුකාර ධූරවල තියාගන්න. ජනාධිපතිවරයාට තියෙන ඊට වඩා වෙනස් අදහස්. එතකොට මේ ගැටුම නිසා තමයි මේ රජය තුළ ඉතාමත් ව්‍යාකූල සංකීර්ණ තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. ඒක කිසිසේත් රටටත් ජනතාවටත් හොඳ දෙයක් නෙවෙයි. ඒ නිසා තමයි අපි කියන්නේ රටට අවස්ථාව දෙන්න කැමති රජයක් පත් කරගන්න. දිගින් දිගටම මැතිවරණ කල් දාන්න එපා. මැතිවරණ කල් දාන්නේ
ජනතාවට බය නිසා ඒ නිසා තමයි Thurston Road Reed Avenue මේක යුද කඳවුරක් වෙලා තියෙන්නේ. එහෙම රටක් ආණ්ඩුව කරන්න බෑ. රජයයි ජනතාවයි අතර තියෙන්න ඕනේ ඒ විදිහ සම්බන්ධයක් නෙමෙයි. ඉතින් එම නිසා ජනතාව රුචිකම් ජනතාව කැමති ජනතා අභිලාෂයන් ඉෂ්ට කර ගැනීමට හැකියාව තියෙන ආණ්ඩුවත් පත් කර ගැනීම සඳහා මැතිවරණ පවත්වන අවුරුදු 4 මාක කරා කල් දැම්මා පළාත් සභා මැතිවරණය පළාත් පාලන ආයතන 339 එක එක මහජන නියෝජිතයෙක් නැහැ. ඒ කියන්නේ කොටිම මේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක් නෙමෙයි. මේ වර්තමාන පාලනය යටතේ ඒ තත්වයෙන් නිවැරදි කරන්න මැතිවරණ පවත්වන්න ජනතාවට අයිති ආණ්ඩුවක් පත් කර ගැනීමේ අවස්ථාව ලබා දෙන්නේ කියන එක තමයි අපි විපක්ෂයක් හැටියට පුන පුනා ප්‍රකාශ කරන්නේ. ලක් පෙරණ පුවතකට එහා ගිය රට ගැන කැක්කුමක්.